ආයේ බෝවන් IT Division Hub එකට අදත් ඔයාලව මම සාදරයෙන් පිළිගන්නවා. අද මම සාකච්ඡා කරන්න යන්නේ කොහොමද PHP සහ MySQL උපයෝගී කරගෙන User Registration Form එකක් නිර්මාණය කරන්න කියලා. ඒකට ඇත්තටම User Registration වෙබ් පිටුවක් කියන්නත් පුළුවන්. අපි දැන් මුලින්ම PHP MyAdmin open කරගෙන database එකක් create කරමු. ඒ සඳහා අපි භාවිත කරනවා MySQL SQL වල තියෙන create database command එක. අපි මෙතන university කියලා database එකක් හදමු. ඊට පස්සේ අපි මේ university කියන database එක ඇතුලේ අපි table එකක් හදමු. අපිට table එක ඕනනම් මෙතන my php my admin වල තියෙන පහසු විදියටත් හදද හැයි නමුත් අපි මේ ආකාරයෙන් හදමු. අපි SQL command එක භාවිතයෙන් හදමු. අපි ඒ සඳහා create table කියන command එක භාවිත කරනවා. create table tab අපි student කියලා අපි table එකක් create කරනවා. ඊට පස්සේ අපි ID එකක් භාවිත කරනවා. මොකද ඒක ඇත්තටම database field එකක් විදිහට නෙමෙයි සලකන්නේ අපි. ඒකට අපි size එක. ඒක අපි භාවිත කරන්නේ ඇත්තටම row එකක් represent කරන්න. අපි ඒකට පුළුවන් දාන්න unsigned unsigned කියලා දාන්නේ ඒ කියන්නේ ලකුණක් නැහැ කියන එක. unsigned මේක auto increment කියන්නේ මේක automatically තමයි increment වෙන්නේ. ඊට පස්සේ ඒක comma. ඊට පස්සේ අපි බලමු student ID එකක් දෙ. student ID ඒක අපි වාචා ගමු. අපි දෙක capital වලින් ගන්න පුළුවන්. අපි simple වලින් ගමු. අපි student ID එක අපි 15ක් විතර දෙමු. comma ඊට පස්සේ first name ඒකත් අපි ඒක දෙමු 30ක් විතර. අපි ඒවට ඒ field ඔක්කොම not null දෙමු. null වෙන්න බෑ. student ID එකත් අපි not null දෙමු. ඊට පස්සේ ඒක primary key එක දෙන්න. primary key දැසි මෙතන අපි ඒ වගේම last name එකක් දෙමු. last name එකත් එහෙම දෙමු. 30ම දෙමු. ඊට පස්සේ අපි email address. registration date correct අපි එක date විදියට දෙමු. අපි එක time stamp විදියට දෙමු. මොකද ඒක අපිට අවශ්‍යයි date and time දෙකම. එතකොට default value එකක් දෙමු. default current time stamp කියලා දෙමු. current time stamp ඊට පස්සේ comma. ඊට පස්සේ අපි තව දෙමු course එකත් ඇත්තටම අපිට පුළුවන් වාචා කියලා දෙන්න පුළුවන්. ඒකට කෝඩ් එකක් ගන්න පුළුවන්. නමුත් අපි මෙතන වාචා කියලා දෙමු දැනට.
ඊට පස්සේ අපි තව මොනවද දෙන්න පුළුවන්? මේකත් අපි වාචා දෙමු. වාචා වන් විදිහට ගමු. SF විදිහට. අපි මේ ෆීල් ටික ඇසේ නැෂනල්ලි ඇත්තටම මේක අවශ්‍ය නැහැ. නමුත් මට ඕගලන්ට ඩිමෝ එක කරන්න මේ ෆීල් එකත් අවශ්‍ය වෙනවා. නැෂනලිටි දැන් අපි මෙතන අපේ ටේබල් එක ක්‍රියේට් වෙන්න කමාන්ඩ් එක ලියලා තියෙන්නේ. අපි මේක නිකන් කොපියක් දාමු. අපි මේක එක්සිකියුට් කරලා බලමු මොකක් හරි අවුලක් එනවාද කියලා. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් ආවා. Incorrect. There can be only one auto colon and it must be defined as a key. ඒ කියන්නේ අපිට ඇත්තටම මේ මෙතන මේක අපිට ප්‍රයිමරි කී එකක් විදිහට මේ ඔටෝ ඉන්ක්‍රිමන්ට් කොලම් එක හැමතිස්සෙම අපිට ඩිෆයින් කරන්න වෙන්නේ ප්‍රයිමරි කී එකක් විදිහට. ඒ නිසා අපි ප්‍රයිමරි කී එක ඒකට දෙමු. ප්‍රයිමරි කී එකක් විදිහට දෙමු. අපි දැන් මේක එක්සිකියුට් කරලා බලමු. ඔන්න ටේබල් එක ක්‍රියේට් වෙනවා. හරිද? දැන් ඔන්න ඕගලන්ට පේනවා මෙතන ටේබල් එක අපි ගිහිල්ලා බලමු ස්ට්‍රක්චර් එකට කොහොමද කියලා. අපි දීපු කමාන්ඩ් එකෙන් ටේබල් එක ක්‍රියේට් වුණා. දැන් ඊළඟට අපි යමු සබ්ලයින් ටෙක්ස්ට් එඩිටර් එකට. සබ්ලයින් ටෙක්ස්ට් එඩිටර් එකට ගිහිල්ලා අපි ක්‍රියේට් කරමු. අපි new file එකක් අරගෙන save කරමු. ඒක user registration කියලා. User reg කියලා dot php කියලා අපි සේව් කරමු. හරි නැත්නම් අපි මේක අපිට පුළුවන් html කියලා සේව් කරන්න. අපි සේව් කරමු මේ ආකාරයෙන්. දැන් අපි ටයිප් කරමු. දැන් අපි මේ ආකාරයෙන් HTML කෝඩ් එක දියමු මේ PHP ෆයිල් එක ඇතුලේ. අපි ටයිටල් එක දාමු user registration කියලා. හරි registration. එතකොට ඔයගලන්ට මේක ලස්සනට රන් කරාම පේනවා. සේව් කරමු. මේක රන් කරාම පේනවා ඔයගලන්ට ලස්සනට ටයිටල් එකට එනවා user registration කියලා. අපි ඊට පස්සේ බොඩි එකේ form කියලා form දැසේ එකේ action එකක් දෙමු. action එක registration කියලා dot php කියලා අපි පස්සේ ෆයිල් එකක් හදමු. දැන් මෙතන මුලින්ම හැදුවේ user කියලා එකක්. අනිත් එක registration dot php. දැන් අපි අපේ database එකේ තිබ්බ fields එක 1 by 1 හදාගමු. මුලින්ම student id, first name, last name, email එය ආකාරයෙන්.
අපි දැන් මේක රන් කරලා බලමු මොකද්ද අවුට්පුට් එක වෙන්නේ කියලා. සේව් කරමු. අපි දැන් මේක රන් කරලා බලමු. ලෝකල් හොස්ට් කියලා ගන්නවා අපි. ඊට පස්සේ චතුර කියලා මම ෆෝල්ඩරයක් ඇදුවා. ඒකේ තියෙනවා user registration. ඔන්න දැන් අපිට පේනවා first name last name ආවේ එක දිගට. දැන් අපි මොකද්ද කරන්නේ? BR tag එකක් දාමු මේ ID. BR tag දෙක දෙක දාමු. අපි දෙක දෙක දාමු. එතකොට පොඩි gap එකක් එනවා. දැන් බලමු නැවතත් run කරලා මොකද්ද එන output එක කියලා. ඔන්න යා විදිහට දෙනවා. First name, last name. අපි ඒ විදිහටම last name ඊළඟට field එක බලමු මොකද්ද කියලා. First name, last name, email, reg date, email. එතකොට මෙතන තියෙන්න ඕනේ email. Email. මෙතන text. දැන් මෙතන තියෙන්න ඕනේ name එක email. ඊළඟට අපි දැන් නැවතත් මේක run කරලා බලමු. Ctrl S ගහමු save කරලා run කරලා බලමු මොකද්ද දැන් අපිට එන output එක. මෙතන email address එක තියෙනවා. ඊට පස්සේ අපි නැවතත් බලමු table එකට ගිහිල්ලා මොනවද fields. Email, reg date, course, sex, nationality, registration date. ඒක ඇත්තටම අපි text box එකක් දාන්න අවශ්‍ය නැහැ. ඒක automatically database එකේ save වෙන field එකක්. එතකොට මෙතන course එක sex nationality course එකට අපි check box එකක් පාවිච්චි කරමු. check box එකක් දෙන්නේ සාමාන්‍ය මෙන්න මේ ආකාරයෙන්. input check box name course. එතකොට අපිට පුළුවන් value එකකුත් අපි මේකට දෙනවා value MCS ඒ විදිහට ගන්න. ඊට පස්සේ අපි value එක දුනා. ඊට පස්සේ අපි මෙතන label එකකුත් දෙන්න වෙනවා අපිට. label එකක් දෙමු. මෙන්න මේ ආකාරයෙන් copy කරමු අපි. MCS කියලා දෙමු. අපි මේකම නැවතත් කොපි කරලා ගමු. MIT ඊට පස්සේ මේකම නැවතත් කොපි කරලා ගමු. මෙතනත් MIT වෙන්න ඕනේ value එක. මේ value එකෙන් කරන්නේ check box එක අපි ගත් PHP වලින් read කරාම check box එකේ value එක අපිට මේ එන්න මේක තමයි එතකොට දෙන්නේ. අපි මේක check කරොත් අපිට value එක දෙන්නේ මේක. ඒ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි cos 2 cos 3 එහෙම දෙන්න පුළුවන්. MIS information security. එතකොට අපිට මෙතන cos 1 cos 2 cos 3 කියලා තමයි සලකන්න වෙන්නේ. නෑ නමුත් අපි මෙතන තනි මෙතන ඇත්තටම ගත්තොත් මෙතන option button එකක් එන්න ඕනේ. චෙක් බොක්ස් එකේ මෙතන ඔප්ෂන් දා ඔප්ෂන් බටන්. සැතර ඔප්ෂන් බටන් වලට කියන රේඩියෝ කියලා. රේඩියෝ. අපි මේ තුනටම රේඩියෝ බටන් දා. මේ තුනම රේඩියෝ කරමු. මොකද මේ තුනෙන් එකක් තමයි අපිට ඇතර ඔප්ෂන් මේකට කියන්නේ ඔප්ෂන් බටන්.
ඔප්ෂන් බටන් ඔප්ෂන් තුනෙන් එකක් තමයි අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මෙතනට ඔප්ෂන් බටන් දාන්න කල්පනා කළේ. අපි මේක නැවතත් සේව් කරලා බලමු රන් කරලා. ඔන්න දැන් ඔයගලන්ට පේනවා මේ ඔප්ෂන් බටන් එක මෙහෙම තියෙනවා. දැන් මෙතන ෆුල් නේම්, ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ඊමේල්. ඊට පස්සේ තව තිබ්බ ෆීල්ඩ්ස් සෙක්ස් තිබ්බා. සෙක්ස් වලටත් අපිට චෙක් භාවිත කරන්න වෙන්නේ ඔප්ෂන් බටන්. හරි අපි ඒක නැවත දැන් අපි නැවතත් ඉන්පුට් ඉන්පුට් ටයිප් රේඩියෝ name sex value male ඒ වගේම අපිට මෙතන label එකක් දාමු male ඒ වගේම female අපි මේවට දැන් අපි සේව් කරලා නැවතත් රන් කරලා බලමු කලින් ආකාරයෙන් මොකක්ද අවුට්පුට් වෙන්නේ. දැන් මේ දෙක ඔක්කොම එක ලයින් ආවා. අපි මෙතන BR ටැග් දෙකක් ගහමු මෙතන. සේව් කරලා බලමු. අපි මෙතන තව ලේබල් එකක් දාමු කෝස් කියලා. ඒ වගේම මෙතනට දාමු ලේබල් එක සෙක්ස් කියලා. දැන් ඔයගලන්ට පේනවා මෙතන සෙක්ස් කෝස් එක මෙහෙම සිලෙක්ට් කරනවා සෙක්ස් මේ. ඊට පස්සේ අපි ඊළඟට බලමු මොකද නැෂනලිටි එක. නැෂනලිටි එකට අපි භාවිතා කරමු ලිස්ට් බොක්ස් එක නැත්නම් ඩ්‍රොප් ඩවුන් එක. අපි නැෂනලිටි එකටත් මේ වගේ කොපි කරලා ගමු ලේබල් එක නැෂනලිටි නැෂනලිටි. ඒ නැෂනල් එකට අපි මේ භාවිතා කරමු ඩ්‍රොප් ඩවුන් එක. ඒකට අපි කරන්නේ සිලෙක්ට් සිලෙක්ට් ඊට පස්සේ නේම් එක නැෂනලිටි. ඊට පස්සේ සිලෙක්ට් එකේ හැමතිස්සෙම ඔප්ෂන් තමයි ඉන්නේ ඔප්ෂන් 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 මෙතන ඔප්ෂන් ගෲප් කියලා මේක ටික අයින් කරලා ඔප්ෂන් එක වෙන්නේ සිංහලීස් ඇලිස්. අපි මේක කොපි කරලා ගමු ලේසියනේ ඉංග්ලිෂ් තමන් ඉංග්ලිෂ් මේ ආකාරයෙන් අපි නැෂනලිටි දාමු. දැන් මේකත් නැවතත් රන් කරලා බලමු මොකක්ද අවුට්පුට් එක කියලා. දැන් මෙතනත් මේ උඩට එක ගොඩේ ආවා. අපි ඒක හන්ද මෙතනට BR ටැග් දෙක ගහමු මෙන්න මෙතනට. දැන් පේනවා මෙතන ඩ්‍රොප් ඩවුන් එකේ තියෙන සිංහලීස් ඩිෆෝල්ට් එක සිංහලීස් එන්නේ. එතකොට මෙහෙම සිලෙක්ට් කරන්න පුළුවන්.
අපි දැන් බලමු database එකේ තව මොනවද fields තියෙන්නේ කියලා. Nationality, sex, course. දැන් අපි ඔක්කොම fields ටික අපේ page එකේ define කරා. දැන් අපිට ඊළඟට අවශ්‍ය වෙන්නේ buttons දෙකක් දාගන්න. අපේ submit button එකක් දාගන්න ඕනේ අපිට. අපි ඒකටත් input type ගන්නවා. Input type button එක submit කියලා. Submit name එක submit මල submit ඊළඟට input type button මේක cancel මෙන්න මේ ආකාරයෙන් buttons දෙකක් දාගමු අපි මෙතනටත් br tag දෙකක් paste කරමු නැත්නම් මේ ටික ඔක්කොම එක ගොඩේ එන්නේ name මෙතන value එක value එකක් දෙන්න මෙතන නේම් නෙමෙයි ඇත්තටම වැලි වේක මෙතනත් වැලි වේක තමයි දැන් මේක සේව් කරලා බලමු රන් කරලා ඔන්න අපිට සබ්මිට් එකයි කැන්සල් බටන් දෙකකුත් ආවා දැන් අපි මේ ටයිප් කරගත්ත user underscore එක කියන PHP ෆයිල් එක රන් කරලා බලමු මොකද්ද ලැබෙන අපිට output එක කියලා මම font size එක පොඩ්ඩක් ලොකු කරගත්තා browser එකේ අපි දැන් මෙතන මේ cancel button එක වෙනුවට අපි මේක reset කියලා දාගමු මෙතන reset කියලා ඇත්තටම submit වගේම reset කියලා button type එකක් තියෙනවා අපි එක reset කියලා set හරි clear කියලා ගන්නත් පුළුවන් දැන් අපි බලමු දැන් මේ PHP file ඇත්තට මේ code එක අපි PHP කියලා file එක save කරාට මෙතන එක PHP code එකක්වත් නැහැ නමුත් මේක අපි server side script එකක් හන්දා මම PHP කියලා දැම්මා මේ HTML page එකක් විදිහට උනත් මේක භාවිතා කරන්න පුළුවන් දැන් මෙතන අපි බලමු run කරමු දැන් අපි sample data ටිකක් දෙමු බලන්න චතුරල ගල්පාය email gmail ඊට පස්සේ මොනවද කරේ mcs mail mail ඊට පස්සේ අපි මෙතන signals submit ඇත්තටම අපි දැන් form එකේ මෙතන අපි දැම්මේ නෑ method එකක්. මෙතන අපි action එක විතරයි දැම්මේ. අපි method එකක් දැම්මේ නෑ. දැන් අපි method එකක් දාමු. method එක මොකද්ද? method එක වෙන්නේ get හරි post හරි. අපි මෙතන post යොදමු. මෙතන post කියලා යොදමු. post මේක simple වුණත් අපිට මෙතන දෙන්න පුළුවන්. අපි මෙතන method එක post කියලා දුන්නා. දැන් අපි බලමු submit කරලා මොකද්ද වෙන්නේ කියලා. මේක නැවතත් save කරමු control s ගහලා අපි මෙතන run කරලා බලමු. දැන් localhost චතුර කියන directory එක. මේකේ user registration.php කියන එක තමයි. මෙතන අපි නැවතත් අපි type කරලා බලමු. Gmail මෙතන MCS මෙතන අපි single is select කරා. Submit කරා. දැන් බලන්න. The requested URL not found was not found. ඒ කියන්නේ අපි registration.php කියලා තාම මුකුත් අපි ලියලා නැහැ. අපි බලමු දැන් ඒක ලියන්න. අපි නැවතත් ෆයිල් new ගියා. අලුත් ෆයිල් එකක් විදිහට මේක save කරමු. save registration. අතනින් නම අරගමු. registration. නැත්තම් අපිට මේක පුළුවන් insert.php කියලා දෙන්න. අපි මෙතනින් ඇත්තටම කරන්නේ table එක
database එකට අපි submit කරන form එකේ data ටික database එකට insert එකක් විදිහට යවන එක තමයි අපි කරන්නේ. ඒක නිසා මම මේකට insert.php කියලා දුන්නා. දැන් අපි මෙතන user registration.php එකේ මෙතන insert.php කියලා කියනවා. දැන් අපි php code එක මෙතන ලියමු. මෙතන අපි php පටන් ගන්නවා මේ ආකාරයෙන්. එන්න මේ ආකාරයෙන් තමයි open tag php පටන් ගන්න. එන්න මෙහෙමයි php code එක පටන් ගන්න. දැන් අපි මෙතන භාවිත කළේ post method එකනේ. post method එක නිසා අපි මෙතන check කරන්න ඕනේ post request එක. post request එක check කරන්න නම් අපි ගාව අපි දන්නවා මම කලින් මගේ පස්වෙනි වීඩියෝ එකේ PHP වල කියලා දුන්නා කොහොමද post method එකකින් ගන්න data කියලා. එතකොට අපි මෙතන තියෙනවා inbuilt function එක server කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා request method කියලා request method underscore method. අපි මෙතන දාන request method කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ මේක match කරනවා මේ request method එකේ post එකත් එක්ක. අපි මෙතන capital භාවිතා කරන්නේ මොකද මේ request method එක return කරන හැම විටම capital වලින් තමයි post method එක get නම් capital get විදිහට සිම්මේ post වලින් request එක කරා නම් post capital post විදිහට තමයි අපිට request එක එවන්නේ. ඒ නිසා අපි මේ ආකාරයෙන් තමයි condition එක දාන්නේ. දැන් අපි ගාව තියෙන variables මොනවද තියෙන්නේ? අපි variables ටිකක් අපි දැන් define කරගන්නවා. dollar student id std id. එතකොට අපි දන්නවා මේකේ හැම විටම දැන් post request එක නම් dollar underscore post කියන array එක ඇතුලේ තමයි අපිට මේ post කරන data ටික දෙන්නේ. අපි එතකොට මෙතන අපි මතකයි මෙතන student id එක කොහොමද අපි දුන්නේ කියලා. student id එක ඇත්තටම අපි මෙතන type කරලා නැහැ. අපි ඒක මෙතනින් type කරමු. අපි මෙන්න මෙතන මේක line එක copy කරා. label label student id id දැන් අපි දන්නා මේක input box එක මෙතන මේක type input box එක type එක field මෙතන අපි දානවා std id කියලා id std id. එතකොට මේක තමයි අපි save කරමු. අපි මේක නැවතත් save කරලා අපි මේ insert php එකේදී මෙතන std id තමයි මේක. ඒ වගේම අපි දැන් ඩොලර් අපි variables define කරගන්නවා මේවා f name first name විදියට. ඊට පස්සේ අපි දන්නා මෙතනත් ඩොලර් post මම මේකම copy කරගන්න මෙතන f name කියලා තමයි අපි දුන්නේ. මෙන්න මෙතන user registration form එකේ මේ f name දුන්නේ. මෙතන std id l name. ඒ වගේම දැන් අපි මෙතන මේකෙත් එතන අපි semicolon එක දාන්න ඕනේ හැම ස්ටිස්ෙම. මේක l name f name l name l name ඊළඟට මෙතන l name. ඒ වගේ දැන් අපි ඔක්කොටම මේ ආකාරයෙන් copy කරගමු. එතකොට අපිට ලේසි type කරන්න. තමයි type කරන්න ගියාම වෙලා යන. l name. ඊට පස්සේ අපි මෙතනින් බලනවා දැන් ඊළඟ variable එක මොකද්ද? email. email එක වුණාම අපි මෙතන email කියලා දානවා. මේකටත් අපි email කියලා දානවා. මෙතන ඇත්තටම මේ අපි define කරගන්න variables මේ අගේම වෙන්න ඕනේ නැහැ. අපිට කැමති එකක් දාන්න පුළුවන්. අපි ඊළඟට මෙතන course එක මොකක්ද? මෙතන option එකක් නේ තියෙන්නේ. මෙතන අනිවාර්යයෙන්ම course එක වෙන්නේ course. එතන අපි course කියලා දානවා. ඊට පස්සේ මෙතන මොකක්ද ඊළඟට තියෙන්නේ? sex name sex.
මෙතනත් එතකොට සෙක්ස් කියලා ගන්න මෙතන සෙක්ස් අපිට මේවා මේ වැලියු එකම ගන්න ඕනේ නැහැ මෙතන වේරියබල් එක සෙක්ස් හරි එතකොට නැෂනලිටි නැෂනලිටි ගත්තොත් මෙතන දැන් මෙන්න මේ ආකාරයෙන් අපි දැන් සේව් කරමු මේක සේව් කරමු දැන් නැෂනලිටි ඔක්කොම අපිට ආවා ඊට පස්සේ තව මොනවද තියෙන්නේ නැෂනලිටි තියෙන දැන් මොනවද තියෙන්නේ සබ්මිට් බටන් එක තමයි තියෙන්නේ දැන් අපි මේ ටික වේරියබල් එකට assign කරගත්තා. අපි දැන් දන්නවා මෙතන හැම විටම primary key එක නැත්නම් student id compulsory field එක. එතකොට අපි මොකද කරන්නේ? අපි මේ ටික අපිට පුළුවන් මේක check කරන්න. id equals empty ද කියලා check කරනවා. empty කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකෙන් අපි චෙක් කරනවා empty ද කියලා. empty නෙමෙයි නම් empty නම් මෙතන මොකද කරන්නේ අපි? කෝ එකක් දාමු. student id cannot be blank. විදිහට අපි print කරනවා. හරි. ඒ වගේම ඊට පස්සේ else එහෙම නැත්තම් මෙන්න මේක අපි මොකද කරන්නේ? මෙන්න මේ values ටික අපිට ඕන නම් අරගෙන print කරලා බලන්න පුළුවන් print වෙනවද කියලා. එහෙම ඇත්තටම අවශ්‍ය නැහැ. අපි අපි මුලින්ම නිකන් print කරලා බලමුකෝ. මෙන්න මේ values ටික print කරලා බලමු මොනවද වෙන්නේ කියලා. හරියට පාස් වෙනවද කියලා බලන්න. dot මෙන්න වියල්ට ඒ වගේ අපි දැන් මේ ටික කොපි කරගන්න. දැන් අපි මේ එකින්ද වෙනම් පේස් කරමු මෙතන. l name pass name email මේ ඊට පස්සේ දාමුනා තියෙන course sex as nationality අපි බලමු මේ values ටික අපිට හරියට පාස් වෙනවද කියලා. හරි. දැන් අපි මේක සේව් කරන්න යමු. මෙතන අපි නැවතත් රන් කරලා බලමු. අපි දැන් මෙතන user registration.php. දැන් student id එක අපි දෙමු. ඉඳ බිඳ එක. හරි. ඊටසේ චතුර. ඊටසේ ගල්පාය ඊමේල් එක අපි මේක දෙමු MCS mail එතන අපි සිංහලෙ සිලෙක්ට් කරලා සබ්මිට් කරා දැක්කා අපි පාස් කරපු values ටික හරියට අපිට ලැබිලා තියෙනවා දැන් ඕගලන්ට පේනවා අපිට පුළුවන් මෙන්න මේ data ටික insert එකක් භාවිතා කරලා table එකක් ඇතුළට යවන්න අපි ඒ සඳහා භාවිතා කරනවා මෙන්න මේ ආකාරයෙන් දැන් අපි registration.php ෆයිල් එකේ මෙන්න මේක කෝඩ් එක ලියමු. දැන් අපි මේ තියෙන්නේ insert.php ඇතර. මේක අපි මේ ටික දාමු. අපි දන්නවා අපිට database access කරනවා නම් අපිට අවශ්‍ය server name. ඊට පස්සේ server name එක මොකද්ද? local host. server name එක local host ඊට පස්සේ අපි දන්නවා $ username username එක
ඒක අපි බලමු ඩේටාබේස් එකට ගිහිල්ලා අපි දැන් යූසර් කෙනෙක් ක්‍රියේට් කරගමු අපි ප්‍රිවිලේජස් ගිහිල්ලා බලමු යූසර් කෙනෙක් ඉන්නවද කියලා අපි යූසර් කෙනෙක් ක්‍රියේට් කරමු new user add අපි යූසර් කෙනෙක් ක්‍රියේට් කරමු CNS localhost ඊට පස්සේ මොකක්ද password එක CNS CNS add 1234 දැන් අපි මෙතන check all privileges දාමු දැනට ඊට පස්සේ අපි මේක copy දැන් අපි බලමු අපි create කරපු user ව create වෙලාද කියලා CNS දැන් මෙතන create වෙලා password yes දැන් අපි මෙතන නැවතත් යන් අපේ insert.php file එකට අපි එතන CNS කියලා දෙමු user ඊට පස්සේ අපි දන්නා password එක password එක එන්නේ එහෙනම් අර අපි දුන්නේ password එක ඊට පස්සේ අපි බලමු database name මොකද්ද database name එක අපි දුන්නේ db එක මොකද්ද අපි දුන්නේ university city දැන් අපි බලමු මේ connection එක open කරලා ඒ සඳහා අපි භාවිතා කරන dollar connection කියලා variable එක තව භාවිතා එතකොට අපි මම මේකෙදි භාවිතා කරන්නේ database open කරන command එක විදිහට භාවිතා කරන්නේ object oriented mysqli කියන method එක mysqli මෙතන තියෙන්නේ connection කියලා object එකක් create කරනවා ඊට පස්සේ new mysqli කියලා තමයි මෙතන connection එක open කරන්නේ මේ object oriented වලින් බැලුවොත් එහෙම මේ කරන්නේ new කියන එකෙන් කරන්නේ constructor එක invoke කරන එතකොට දැන් අපි මෙතන dollar test මෙතන හරි දැන් අපි මෙතන දැන් database එක open වෙනවා ඊට පස්සේ අපි check කරනවා database එක open වුණාද කියලා dollar current underscore error error නම් එතන අපි die කියන එක command එක ඇත්තටම ඒකෙන් වැඩ දෙකක් වෙනවා මොකද එකක් තමයි print වෙනවා connection fail කියලා fail ඒකම මෙතනින් එහාට execute වෙන එක program එක execute වෙන එක නතර වෙනවා dot dollar connect error again connection error එකක් තිබ්බොත් මෙතන පෙන්වන්න connection error එක කියලා නැත්නම් අපිට මෙන්න මේ output එක දෙන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් අපි මේක save කරලා බලමු run කරලා table database එක open වෙනවාද කියලා. අපි කෝකටත් මෙතන දාමු. අපිට මෙතනින් පල්ලෙහාට යනවාද කියලා දැනගන්න පුළුවන්. අපි මෙතන දාමු මෙහෙම. echo එකක් දාමු. connection successful කියලා print වෙන දැම්මා. දැන් මම මේක save කරලා අපි නැවතත් යමු browser එකට ගිහිල්ලා අපි මේක run කරමු.
අපි රන් කරන්නේ user registration.php. අපි කලින් කරා වගේ එතන නම දෙමු. දැන් මෙතන සිංහලී submit කරමු. connection successful කියලා එනවා නේ දැක්ක. ඒ කියන්නේ අපි මෙතන type කරපු commands එක හරි. එතන මේ ටිකෙන් වෙන්නේ ඇත්තටම connection එක database එකත් එක්ක connection එකක් හදාගන්න එක තමයි මෙතන වෙන්නේ. දැන් අපි ඊළඟට බලමු මෙතන අපි VR tag එක අපි මේක ඇතුලෙන් දා. දැන් අපිට කරන්න තියෙන්නේ ඊළඟට තියෙන්නේ මොකද්ද? SQL query එකක් ලියලා මෙන්න මේ else එක ඇතුලේ මේ කියන්නේ empty නැත්තම් මෙතන එනවා SQL query එකක් ලියනවා අපි මෙතන. SQL query එකක් ලියලා අපි $ කියලා $ SQL කියලා variable define කරන්න. අපි දැන් insert එකක් සඳහා අවශ්‍ය query එක ලියනවා. Insert into මොකද table එක student. අපි දන්නවා දැන් student එකේ තියෙන මොනවද parameters std id fname first name අපි මේක පොඩ්ඩක් බලමු කියලා main name student එක structure එක ගත්තම first name last name email ඒ ආකාරයෙන් තියෙන්නේ. එතකොට අපි මෙතන ඒ ආකාරයෙන්ම type කරන්න ඕනේ. මෙතන first name first name first name first first name comma last name email course sex yes nationality මෙන්න මේ ටික තමයි field එක. ඊට පස්සේ මේකේ තියෙන values තමයි values අපි මෙන්න මේ ටික දාමු. අපි මෙහෙම දෙමු. command email course sex nationality අපි දැන් මේක පහමු මෙතන. දැන් අපි මේ insert SQL statement එක අපි ලියාගත්තා මෙහෙම. මෙතන ඇත්තටම මෙතන එහෙම එනවා. මෙතන string එකක් තියෙනවා හරි. දැන් මේ ආකාරයෙන් තමයි තියෙන්නේ insert statement එක. ඊළඟට අපි කරන්නේ මොකද්ද? දැන් මේ SQL statement එක අපිට execute කරන්න තමයි තියෙන්නේ. ඒ සඳහා අපි $result කියලා variable එකක් define කරගන්න. එතකොට අපි මේ result කියන එකට assign කරනවා connection එකේ තියෙන method දෙකක්. connection එකේ තියෙන method එකක් query කියලා. මේ query එක අපි execute කරනවා. ඒක භාවිතා කරලා ඊට පස්සේ ඒකෙන් එන output එක assign කරනවා dollar result කියන variable එක. අපි ඒක dollar result කියන variable එක අරගෙන අපි දැන් මේ result එක true ද කියලා check කරගන්නවා. if condition එකක් දාලා.
ස්ට්‍රෝනම් අපි කියනවා record successfully echo. insert again. එතකොට මෙතන හරියටම record එක insert වුණා කියලා කියනවා. else මෙතන echo error dot dollar SQL SQL statement එක පෙන්නනවා. ඊට පස්සේ මෙතන මෙතන අපි ළඟට results result error error කියලා මෙතන print කරනවා. දැන් අපි බලමු මේක save කරලා run කරලා බලමු මොකද්ද ලැබෙන output එක කියලා. අපිට ඇත්තටම දැන් මෙන්න මේ ටික print වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ ටික comment කරලා දාමු. අපි මේ ආකාරයෙන් comment කරමු. දැන් මෙතන save කරලා අපි run කරමු. අපි නැවතත් චතුර folder එකට ගිහිල්ලා මෙතන user දැන් අපි මෙහෙම data දෙමු. MCS අපි submit කරමු. on record successfully inserted කියලා. අපි දැන් බලමු database එකට table එකට මේ record එක insert වෙලාද කියලා. මෙන්න record එක insert වෙලා. අපි කියමු අපිට තව record එකක් අවශ්‍ය නම් අපි නැවතත් මේක run කරමු. අපි තව record එකක් update කරමු. අපි නැවතත් මේ ආකාරයෙන් මෙතන 002 ලෙස ලියමු. දිනාංක එදා first name වෙනවා. මෙතන දුන්නු කියලා. මෙතන ඊට පස්සේ අපි MIT කරනවා කියමු. මෙතන female signal is submit කරමු. ඔන්න දෙවෙනි record එකත් successfully insert වුණා. දැන් අපි ගිහිල්ලා බලමු. නැවතත් browse refresh කරලා මෙන්න දෙවෙනි record එක insert වුණා. ඒ වගේ අපිට මේ ඉතා පහසුවෙන් මෙන්න මේ PHP වලින් සහ MySQL භාවිත කරලා user registration form එකක් අපි හදුවා. හදලා ඒකෙන් කොහොමද record එකක් submit කරන්නේ database එකට data table එකට කියලා සාකච්ඡා කළා. ඕගලන්ට ඇත්තටම මේ script එක අවශ්‍ය නම් ඕගලන්ට පුළුවන් පල්ලෙහා තියෙන link එක click කරලා අවශ්‍ය script එක ලබා ගන්න. මම Google Drive එකේ save කරලා තියෙනවා. ඕගලන්ට link එක click කරලා එක ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඇත්තටම තවමත් subscribe කරලා නැත්නම් මගේ channel එක මම කියන්නේ ඕගලන්ට කොහොම හරි subscribe කරලා මගේ channel එකේ subscribers ලා ගන්න වැඩි කරන්න උදව් වෙන්න. ඕගලන්ට මම දෙන්නේ කියලා දීපු PHP code වල අමාරු තැන් මොන හරි තියෙනවා නම් බය වෙන්න එපා. පල්ලෙහායි comment කරන්න. මම එතකොට ඒවට නොවරදවාම reply කරනවා. ඔගලට පුළුවන් ඒ වගේම මගේ Facebook group එකට join වෙන්න. ඒක IT Division Hub කියලා තියෙන්නේ. ඔගලන්ට මේ channel එකට subscribe කරා වගේම videos තව මොන හරි ඔගලට දැනගන්න තියෙන දේවල් තියෙනවා නම් මාත් එක්ක discuss කරලා වැඩිදුරටත් ඉගෙන ගන්න. ඔබට සුබ දවසක්. ස්තුතියි.